ശ്രേഷ്ഠാധികാരണയ വിശിപാശ്വനിത ദൂലിമാസി പോലീസ് പ്രതിമത്തുമാകെ വെട തഹണം കിരീമേ അതുരു നിയോഗയാക് നികുത്കല്ല തിബേ ഏ വാഗേമ ഏ പിലിമന്ത യലി അഹന്നട്ട ദിനേ നവംബർ മാസേ 11 വെനിദാ നിയമകല്ല തീനു മുള റട്ടമ ദന്നവ നവംബർ മാസേ 11 വെനിദാ വിട വന വിട ശ്രീലങ്കാവേ ജനാധിപതി വർണയ പവത്തല ഹമാരൈ എതെക് പോലീസ് പ്രതിവരയ മതിവർണ കുമസമ സമഗ കടയിതു കിരീമത് ഏ വാഗേമ അപേ രട്ടേ ആരക്ഷാവ പിലിമന്ത ബറപത്ത ലഹുവേത പെവരിയതി കടയിതു അത്തിട്ട വീമട്ട് മെസ്സേ നിഗമനയ കിരീമ വിശാല ആന്തോളനേക്കട്ട റട്ട പരിവർത്തനയ കല്ലത്വേനോ പാർലമേന്തു ഏതുവ എയ്തീ മതിവർണ കുമസം സ്വഭാവേ അദഹാസ് ലമാഗെന നുമേത ജനാധിപതിവരയഗേ നിർദ്ദേശയക് മത് വ്യവസ്ഥാദായക സ്വഭാവ വിസിൻ എവനി വെടബലന പത്കിരീമക് അനുമത കര അത്നം മിസ ദിന ദാഹതരക്കട്ട നോയടി കാലയാക് അഖണ്ഡവ പോലീസ് പ്രതി ദൂരയ കടയിത്തു കിരീമട്ട കിസിതു തനത്തെക് പത്കല നുഹേക്ക ජනාධිපති වරයාට වැඩ බලන පොලිස් ප්‍රතිවරයෙකු පත් කිරීමේ නීතිමය ප්‍රතිපාදන මෙම තත්ත්වය යටතේ නොමැති බවත් පොලිස් ප්‍රතිදුරය තවම හිස්වී නැති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ආණ්ඩුක්‍රම සභාවේ අනුමැතියක් ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් පොලිස් ප්‍රතිවරයා පත් කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතරයකගේ සහයෝගය ලබා ගනිමින් දුරේ සිටින පොලිස් ප්‍රතිවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි නීත්‍යානුකූල ඉවත් කිරීමේ බලය තියෙන්නේ. වැඩ බලන පොලිස් ප්‍රතිවරයාට පත් කිරීම සඳහා ජනාධිපති වරයාට පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැත. ප්‍රතිපාදන නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස් ප්‍රතිවරයා ලෙස වෙන් නායකු පත් කරනු ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකි. කියවා බලන්න පොලිස් ආඥා පනත. ඒ නිසා පොලිස් ප්‍රතිවරයෙක්ට එහෙම හදිසියේ කණෙන් අල්ල දුට්ට දාන්න බෑ. එහෙම හිතන් ඉන්න ඇති. ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ යුත්තේ පවතින නීතියයි. පාර්ලිමේන්තුව හැර වෙන කිසිම ආයතනයකට ආණ්ඩුක්‍රම සභාවේ ක්‍රියාදහමයන් හා තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයකින් හෝ ප්‍රශ්න කළ නොහැකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව සතු අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක කාර්යයක් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අධිකරණයෙන් විමසා බැලිය නොහැක. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති. එබැවින් වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවේ. පාර්ලිමේන්තුවේ ඛේද වාචකයකට පරිවර්තනය කිරීමෙන් තාවකාලික සන්තුෂ්ටියෙන් ගිනිදැල් අවසන්නට බලාපොරොත්තු වෙන අය බරපතල හා අනතුරුදායක ක්‍රියාවලිය මා ඔබට යළිත් සිහිපත් කරන්නේ. ඔබතුමාට කතානායකතුමා හැටියට සුප්‍රීම මුසාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ නොවැම්බර් 11 වෙනිදා දක්වා වැඩත් අතීතව ඇති නියෝගය බලරහිත කළ යුතුයයි ගර කතානායකතුමා හා නැවතත් මේ උත්තරීතර පාර්ලිමේන්තුව වෙත මෙම කරුණ සිහිපත් කරමින් ගරු කතානායකතුමාට මේ පිළිබඳ ඒ වාගේම හැකික්මණින් මැදිහත් වෙන ලෙස අපි යලිත් ඔබතුමාට දන්වා සිටිනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නු පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යංශයට ඇවිල්ලා පොලිසිය පාලනය කරනවා. එහෙම කරන්න පුළුවන්ද? කවුද කියන්නේ හරි කියලා? විපක්ෂ නායකතුමා වැරදි ප්‍රකාශයක් කරා. ආරක්ෂක අමාත්‍යංශයට පොලිස්පතිතුමා කිසිම වෙලාවක පැමිණිලා නැහැ. සිවිල් ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. නිල ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. මේක සම්පූර්ණ වැරදි සමාජය වැරදි මගට ගෙනියන ප්‍රකාශයක්. මේ අග්‍රාමාත්‍යතුමා මොකද කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වළංගු නැහැලු. නෛතික පදනමක් නැහැලු. තීන්දුව පිළිගන්නේ නැහැලු. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උල්ලංඝනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන් වන් කියන්න කැමති. කරුණා කරලා මේ මොහොතේ ඔබ දේශපාලන දිහා බලන්න එපා. දේශපාලන නායකයෝ දිහා බලන්න එපා. රටේ උත්තරීතර නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තහනම් නියෝගය, ඒකට කරු කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක සභාව ලේඛනගත වෙලා තියෙන්නේ විධායකය කියන කොටසට ඇතුළත්ව මිසක් ව්‍යවස්ථාදායකය කියන කොටසට ඇතුළත්ව නෙවෙයි. මෙතන පැහැදිලි කරගන්න තියෙන කාරණා දෙකයි. ව්‍යවස්ථාදායක සභාව නිත්‍යානුකූලව අයිති වෙන්නේ පාර්ලිමේන්තුවටද, ඒකේ කොටසක්ද, නැත්නම් ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක්ද? මේ ප්‍රශ්නේ निराකරණය නොකර අපි දෙගොල්ලෝ දෙපැත්තට වාද විවාද කරයි කියලා
මේක ඇති ප්‍රතිඵලයක් නෑ. පැහැදිලිවම විවස්සාදායක සභාව මේ විවස්සාදායක විපක්ෂනායකතුමාගේ නියෝජිතයෙක් පත් වෙන එතුමා නියෝජිතයෙක් වෙන්නේ. ඒ නිසා මේ බලතල සම්මිශ්‍ර වෙලා තියෙනවා. හැබැයි විධායකයේ ක්‍රියාවලියක් තමයි සිද්ධ කරන්නේ. හැබැයි විවස්සාදායකයේ බල පරාක්‍රමය ඒ තුන නියෝජනය වෙනවා. මේ රටේ ජනාධිපතිවරු ගෙදර ගියන් පස්සේ රටේ ව්‍යවස්ථානුකූල ව්‍යවස්ථා උල්ලංඝනය කරයි කියලා ඊළඟට නඩු වැටෙන්න පුළුවන් ඒගොල්ලන්ටත්. ඒක නිසා ඒකත් හොඳින් මතක තියාගෙන වැඩ කරන්න කියලා මම කියනවා. දැන් ප්‍රශ්නේ කරු කතානායකතුමනි පොලිස්පති දුරේ හිස් වෙලාද? හිස් කරන්න පුළුවන් කාටද? ඒෂ්ඨාධිකරණ පුළුවන් ක්‍රියාත්මක වීම නවත්තන්න. That's right. ඒක දීලා තියෙනවා. දුරේ හිස් කළා නැහැ. දුරයක් හිස් වෙලා නැත්තම් වැඩ බලන්න බත් කරන්නේ කොහොමද? ලොකුම චෝදනාව තමයි එල්ල කරේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 41E ප්‍රකාරව මා විසින් ගන්නා ලද වැරදි තීරණයක් නිසා මේ තත්ත්වය මතුණයි කියලා. මම කියනවා කිසිම වැරදි තීරණයක් අපි ගත්තේ නැහැ. නියමිත ව්‍යවස්ථානුකූලව නිමරදිව බොහොම කල්පනා කරලා බොහොම සාක්ෂාත්ව හිතල බලලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. පොලිස් පෛතුමාගේ සේවය තහනම් කරලා තියෙනවා. නමුත් මම කියන්න කැමති මේකේ 41C වගන්ති යටතේ විවස්ථා සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුවේ ඒකගතාවේ ඇතුව පත්තුණු මේ නිලධාරීන් ගැන වෙනම හැඳින්වීමක් තියෙනවා 41C වගන්ති යටතේ. ඒ C වගන්ති යටතේ ඒ උදවේක තනතුරු හිස් කරනවා නම් විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අනුව ගිහිල්ලා උනේ ඒ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ඒක ආයිමත් සුප්‍රීම උසාවියට ගිහිල්ලා සුප්‍රීම උසාවියේදී මේ තීන්දුව ගන්න වෙනවා. ඒ නිසා මේකේ දැන් ජනාධිපතිවරයාටවත් මේ තීරණය ගන්න බැරි තැනක තමයි මට නම් පේන විදිහට තියෙන්නේ. ඉතින් මේක මම වැරදි නම් තමුන් ආසල නිවැරදි කරගන්න උසාවියට ගියේ.